ජරම්ගේ ගිනුම්වල කෝටි 1200ක් ජීවිතයට ඇලුණු ඇලුමැක්ස් ඕට හෙරිව ගන්න පියවර උසාවියට කියන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝග ආගම්වලට කළ අපහාස ගැනත් විමර්ශන ප්‍රගතිය ඉල්ලයි ජරම් ප්‍රනාන්දු නැමැති දේවගතිවරයාට දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් කෝටි 1200කට අධික මුදල් ප්‍රමාණයක් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනවල ප්‍රගතිය මෙන්ම ප්‍රසිද්ධ දේශනයකදී බුදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදු කර ඇතැයි කියන ප්‍රකාශවලට එරෙහිවගත් නීතිමය පියවර කුමක්දැයි ඉදිරි නඩු දිනේදී එනම් ලබන මැයි මාස 13 වෙනිදා තම අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිපතිවරයාට නියෝග කරලා තියෙනවා. එම දේවගතිවරයා විසින් සිදු කර ඇති එකී අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ගොනු කර නඩු පෙවරීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්න ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳ වූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුරුදු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළා කියලා අද දිවයින ජාතික පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කළා තියෙනවා. දැන් ව්‍යාපාර කරනවා නම්, ව්‍යවසායකයෙක් නම්, ආයෝජකයෙක් නම් ඔවුන්ට ඒ ව්‍යාපාරවලින්, ඔවුන් කරන ආයෝජනවලින් ඔවුන්ට ලැබෙන පොලියෙන් ආදායම් ලබනවා යයි උපකල්පනය කරන්නට පුළුවන්. නමුත් මේ ආකාරයේ දේශන පවත්වමින් දේවගතිවරයෙකු විදිහට කටයුතු කරන කෙනෙකුට රුපියල් කෝටි 1200කට අධික මුදලක් ආවේ කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පසුගිය දිනවල බුදුදහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මවපු චර්යාවක් බවට පත් වී තිබුණා. මේ වන විට සහ ඉදිරියේදී ඔහුට විරුද්ධව සිදුවන ක්‍රියාමාර්ග මොනවාද, නීති ක්‍රියාත්මක වන්නේ කොහොමද, මේ දේවල් සම්බන්ධයෙන් මුළු රටේම ජනතාව අවධානයෙන් ඉන්නවා. ඔබේ සමය ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නාලක්ස්.